අයිබන් ඔගොලු දන්නවද ඔස්ට්‍රේලියාවේ ජොබ් කැටගරි 150කට ශ්‍රමිකයෝ හිඟයක් තිබ්බා 2021 ඒක 286 දක්වා වර්ධනය වෙලා. ඉතින් ඔයාලට තේරෙනවද කොච්චර ශ්‍රමික හිඟයක් මේ රටේ තියෙනවද කියලා? 180කින් වර්ධනය වෙන්නේ කවුරුදක් ඇතුළතද? මේ ඇවිල්ලා අවුරුදු 3ක් තිස්සේ රට වහගෙන PR දෙන්නේ නැතුව හිර කරලා තියාගෙන හිටපු ඒවල ආනිසංස. ඉතින් දැන් ඔන්න කට්ටිය රත් වෙලා පුළුවන් තරම් ජොබ් ඔපචුනිටිස් පිටරට කට්ටියට දෙන්න තමයි දැන් උත්සාහ කරන්නේ. ඉතින් මේගොල්ලෝ මේක ක්‍රම දෙකකට ටැකල් කරන්න බලාපොරොත්තු වෙනවා. එකක් තමයි රට ඇතුලේ තියෙන කට්ටියගේ දැනුම වර්ධනය කරලා ඒ ජොබ් මාකට් එකට කට්ටිය දෙන ගමන්ම පිටරටින්නුත් කට්ටිය ගේන එක. මම ෂෙෆ්ලා කොහොමද ඔස්ට්‍රේලියාවට යන කියන වීඩියෝ එකේ පෙන්නවා කොහොමද දැන් එන අවුරුද්දට 50,000කටත් වඩා ස්කිල් මයිග්‍රේෂන් එක වැඩි කරන්න ප්ලෑන් හදලා තියෙන විදිය. පර්මනන්ට් මයිග්‍රේෂන් එකෙන් 32,000ක් විතර වැඩි කරන ගම වෙන පර්මනන්ට් මයිග්‍රේෂන් කැටගරි වලින් 18,000ක් විතර වැඩි කරලා ඕවරෝල් 50,000ක් විතර චාන්සස් දෙන්න ඔස්ට්‍රේලියාව බලාපොරොත්තු වෙනවා. දැන් 286 ජොබ් කැටගරි වල වේකසි තියෙනවා කියන්නේ එතකොට ඔයගලන්ට බලා ගන්න පුළුවන් නානා ප්‍රකාර මේ ජොබ්ස් තියෙනවා. ඉතාම ඉහළමත් තියෙන ජොබ්ස් 20කුත් අද ප්‍රකාශකට පත් කරා. ඒක උඩින්ම ඉන්නේ රෙජිස්ටර්ඩ් නර්ස්, ඊළඟට ඉන්නේ සොෆ්ට්වෙයාර් ඉංජිනියර්, ඒ වගේම හෙල්ත් කෙයාර් වර්කර්ස්ලා ඉන්නවා. කන්ස්ට්‍රක්ෂන් මැනේජර් කියන පොසිෂන් එකත් ඉංජිනියර්ස්ලට ඇප්ලයි කරන්න පුළුවන්. සිවිල් ඉංජිනියරින් වගේ කරපු කට්ටියට විශේෂයෙන් ඇප්ලයි කරන්න පුළුවන් කැටගරි එකක්. ඒක අර මම කියපු ස්කිල් ඔකුපේෂන් ලිස්ට් එකෙත් සඳහන් වෙන එකක් තමයි කන්ස්ට්‍රක්ෂන් මැනේජර් කියන එක. ඉතින් ඔය වගේ පොසිෂන්ස් 20ක්ම දැන් අනවුස් කරා. කොච්චර ජොබ් ඔපචුනිටිස් තියෙනවද කියලා ඒ හිඟයත් එක්ක. ඔයගොල්ලෝ දන්නවා ඔස්ට්‍රේලියාව රට ලොකු වුණාට ජනතාව එච්චර විශාල ගොඩක් ඉන්න රටක් නෙමෙයි. තාම මිලියන 25ක් විතර ලංකාවට වඩා පොඩ්ඩක් වැඩිපුර ඉන්න රටක්. ඉතින් ඒක ඇතුලේ ලක්ෂ ගාණක් ජොබ් ඔපචුනිටිස් තියෙනවා කියන්නේ ඒතර ඔයගොල්ලන්ට තේරෙනවා කොච්චර හිඟයක් තියෙනවද කියලා. ඉතින් මේක හොඳ චාන්ස් එකක්. මම ඔයගලන්ට කිව්වා විනාඩියක් ඇතුළත කොහොමද PR එක ගන්න පුළුවන් ස්ටෙප්ස් 10. ඒ වීඩියෝ එක බලන්න. මම ඔයගලන්ට එක වීඩියෝ එකක කියලා තියෙනවා වැල් වට අරන් නැතුව 1 minute by daddy series එකේ කොහොමද විනාඩියක් ඇතුළත කරගන්න ඕන සම්පූර්ණ ස්ටෙප්ස් 10 PR එක ගන්න. ඒ වීඩියෝ එක බලන්න. ඒකේ තියෙන පළවෙනි දෙවෙනි වගේ පියවරවල් මේ දැන්ම ඔයගල ඔස්ට්‍රේලියාව එන්න කැමති රටක් විදිහට දැනටමත් ෂෝට් ලිස්ට් කරගෙන තියෙනවා නම් ඒ කියලා තියෙනවා දැන්ම පටන් ගන්න. මොකද පර්ෆෙක්ට්ම ඔපචුනිටි එක නිවුස් එක එනකම් බලාගෙන ඉන්න එපා. මොකද දැන් පේන විදිහට රට PR එකට දේවල් ටිකක් ලිහිල් කරලා මිනිසුන්ට එන්න පුළුවන් චාන්සස් හදන්න යන්නේ. ඒ වෙනකොට ඕගොල්ලෝ අර ඉංග්ලිෂ් ස්කිල් ඇසෙස්මන්ට් ඒ වගේ දේවල් ටික කරගෙන තියාගන්න. ඒක තමයි මම කියන්නේ. ඊට අමතරව ඔස්ට්‍රේලියාවේ ජොබ්ස් 218,000 හිඟයක් තිබ්බා ගිය අවුරුද්දේ. දැන් ඒක 309,000 කියන්නේ 50%කින් වැඩි වෙලා තියෙනවා ඒ ජොබ්ස් හිඟය. ඉතින් 308,000 මේ මිනිස්සු නෑ ජොබ් කරන්න. ඉතින් ඔස්ට්‍රේලියා ජනගහනයත් එක්ක සාපේක්ෂව මේක ඉතා ලොකු අගයක්. ඉතින් ලොකු ඔපචුනිටි එකක් තියෙනවා ස්කිල් එක තියෙන අයට එන්න. වැඩිම ඉල්ලුමක් තියෙන කැටගරි එක තමයි හෙල්ත් කෙයාර් සෙක්ටර් එක. නර්සින් සහ වෙනත් හෙල්ත් කෙයාර් ඔපචුනිටිස් තියෙන වෘත්තික වැරට යන්න ගත්තාම ඒගොල්ලන්ගේ ළමයින්ව දාන්න ඩේකයා ඕන. ඉතුර ඩේකයා වලටත් ලොකු ඉල්ලුමක් තියෙනවා. මොකද මම දන්නවා තාත්තා කෙනෙක් විදියට මගේ ළමයි මයි වයිෆ්වි දෙන්නම ජොබ් එකට යනකොට අපේ අය ඩේකයා යනවා. ඉතින් අපිට ඩේකයා එකක් හොයාගන්න තියෙන අමාරුව සහ අපි ඩේකයා එකට වියදම් කරන මුදල. ඉතින් ඩේකයා එක ගොඩාක් ඉල්ලුමක් තියෙන එකක්. ගොඩක් අය මෙහේ කාන්තාවන් මෙහෙ ඇවිල්ලා වෘත්තිය මාරු කරලත් ඩේකයා කෝස් එකක් කරලා ඒකට උනන්දු වෙනවා. මොකද ඒකට ලොකු ඉල්ලුමක් තියෙනවා. හැමදාම ජොබ්ස් ඕන තරම් තියෙනවා. ඇත්තටම කියනවා නම් ළමෙක්ව ඩේකයා එකට දාන්න සමහරලාට මාස ගණන් ලිස්ට් එකේ ඉන්න උනේ. ඒගොල්ලන්ට තේරෙනවා ඇති ඒ සම්බන්ධයෙන් ජොබ් එකක් කරන එකට මොන තරම් ඉල්ලුමක් තියෙනවද. ඉතින් මම ඔයගලන්ට කියන්න ආවේ මේ සුබදායක පණිවිඩේ. මොකද පේන විදිහට ගොඩක් ඔපචුනිටිස් ඕපන් වෙන්න තමයි යන්නේ. ඒ වගේම මේ රැකිරක්ෂා සම්බන්ධයේ භාර අමාත්‍යවරයා මෙහි ඉන්න ප්‍රාන්ත රජයවල අමාත්‍යවරුන් එක්කත් දැන් සාකච්ඡා කරන්න යනවා. කොහොමද වැඩිපුර ඔපචුනිටිස් රට ඇතුලේ හදන්නේ? ඒ කියන්නේ කොහොමද මේ ස්කිල් එක සම්බන්ධ කට්ටියව ඇතුලේ පුහුණු කරගන්නේ සහ පිටරට වලින් ගන්න. ඉතින් එතකොට ප්‍රාන්ත රජයවල වෙන්නු තව PR ඔපචුනිටිස් හම්බෙන්න નિયમિત බව තමයි මට නම් පේන්නේ. ඊට අමතරව ඔස්ට්‍රේලියා රජය දැන් ෆෙඩරල් ඒජන්සි එකක්, ඒ කියන්නේ රජයේ අනුග්‍රහයෙන් ඒජන්සියක් කරගෙන යන්න හදනවා.
මේ ජොබ් ෂෝටේජ්කට පිළියම් හොයන්ඩ. ඒක එක අංගයක් තමයිලු ඉදිරියේදී ඒ රජය විසින්ම සමහර ජොබ්වලට අවශ්‍ය කරන කට්ටියව ස්පොන්ස කරන්ඩ බලාපොරොත්තු වෙනවා කියල කතාවක් තියෙනවා. ඉතින් ඒක ඉතාම හොඳ දෙයක්, විශේෂයෙන්ම තමුන් ස්පොන්සසිිප්යක් බලාපොරොත්තුවෙන් බලාගෙන රටට එන්ඩ බලාගෙන ඉන්නවන ඔන්න හොඳ කදිම අවස්ථාවක් උදාවෙන්න තමයි යන්නේ. තාම ඒක විස්තර හරි හමන් විදිහට පැහැදිලි වෙලා නෑ. හැබැයි පේන විදිහට මෙච්චර කාලයක් පෞද්ගලික ප්ලෝයස්ල විසින් ස්පොන්ස කරපු රැකියාවල්ලට ඉදිරියේදී ගවර්න්මන්ටකින් ස්පොන්ස කරලම ගෙන්න්නගණ්ඩ බලාපොරොත්තු වෙන ප්ලෑන් එකකුත් මේ රටේ තියෙනවා. ඒවකිමතු ඔස්ට්‍රේලියාව ගොල දන්නවා මේ රටේ අර සෙන්ටලින්ක් එක ඩෝල් එකක් දෙනවා වැඩ කරන්න ඇතුව ඉන්නවන ජොබ්යක් හොයා ගන්නක සමහරු ඒක මිසියස් කරන. ඉතින් ඒවගේ දේවල් කර සමහරහයටක කම්මැලි වෙලා තියෙන්නේ. ඉතින් පිටරටින් ඇබිල්ල මේ රටේ වදිංචි වෙන ඕන එක්කරට මහන්සියුණු හොඳ තැනකට එන්න පුළුවන්. ඉතිං ඔය පනිවිඩ තමයි මං අරංගාවේ. මම ඔයගලන්ට PR එක ගන්න හැටි සම්බන්ධයෙන් වීඩියෝ දෙක තුනකම කියලා තිනවා. ඒ වීඩියෝ බලලිවර වෙලා ඒවල තියෙන මම මේක කියලා තියෙන 1 2 3 වගේ තියෙන අදියර දැම්ම කරන්න පටන් ගන්න. විශේෂයෙන්ම පළවෙනි අදියර කරන්න පටන් ගන්න ඉංග්‍රීසි වගේ එකක්. මොකද ඒක ඉතින් ඒක ඉන්ටර්නැෂනල් ලැන්ග්වේජ් එකක් නිසා ඕගොල්ලෝ ඕස්ට්‍රේලියාව නැති වුණත් වෙන යුරෝපියන් රටකට ගියත් වෙන කැනඩාවට වෙන කොහේ රටකට ගියත් ඉංග්‍රීසි කියන එක අනිවාර්යෙන් ඔයගලන්ට උදව් වෙනවා. ඊනමතර අවුරුදු 3ක් ඒකේ වැලිඩිටි එක තියෙන නිසා ඔයගලගේ අනිත් සුදුසුකම් සම්පූර්ණ කරගත්තු ගමන් ඔයගලන්ට ඇප්ලයි කරලා එන්න පුළුවන්. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු. channel එකට subscribe වෙලා නැත්නම් subscribe පාරකුත් දාගෙන යන්න. එහෙනම් මං ගිහලා එන්නම්. bye.